ලංකාවේ ජනප්‍රියම ටෙලිනාට්‍ය සහ වැඩසටහන් නැරඹීමට සිරස ටීවී YouTube නාලිකාව දැන්ම subscribe කරන්න. කියා දෙන්න ආදරේ තරම් Airtel 909 හැමදාමත් අපි ගැන හිතන එකම රීලෝඩ් එක. ඇහුණත් නැවුම්. නැවුම් බව කීල්ස්. මේ සම්බන්ධ නිසා ඔබතුමාගේ යමෙත්තුමාගේ අතර ප්‍රශ්න තිබුණාද? තමන්ගේ ගෑනට වෙන මිනිහෙක් එක්ක සම්බන්ධයක් තියෙද්දි ඒ හොර මිනිහත් එක්ක කසාද මිනිහට ප්‍රශ්න නැති වෙනවද ඉන්ස්පෙක්ටර්? ඒ වගේම මිස් එක්කත් සර්ට ප්‍රශ්න තියෙන්න ඇති. මට අනුව ඒකෙත් ආයේ අහලා දැනගන්න තරම් දෙයක් නෑ ඉන්ස්පෙක්ටර්. මට එයත් එක්ක ප්‍රශ්න තිබ්බ විතරක් නෙමෙයි. ඒ ගෑණිය මරාගෙන මැරෙන්න තරම් කේන්තියකුත් තිබ්බා. එහෙම කියලා මේ වගේ නීච ගෑණියෙක්ව මරලා මගේ ජීවිතේ අන්තිම කාලේ හිලකෙදරක දුක් විඳින තරම් මම මෝඩයෙක් නෙමෙයි. ඒත් එක්ක මගේ දරුවගේ සතුට විනාශ කරපු ඒ නීච ගෑණන්ට මෙහෙම වෙච්ච එක ගැන සතුටුයි. මට තේරෙනවා මේ වෙලාවේ අපිට කතා කරන්න පුළුවන් තරම් සර් ඉන්නේ හොඳ මානසිකත්වයක නෙමෙයි. අපි හෙට අනිද්දාම දවසක සර්ට කැඳවීමක් කරන්න. සර් පොඩ්ඩකට ඇවිල්ලා අපට කට උත්තරයක් දීලා යන්නකෝ. රේට් අඩුවන වෙලාවේ අතේ ඇති ගානට හිතේ ඇති වාහනේ ගන්න. ඔබත් ළඟම LB Finance එකට ඉක්මනට එන්න. කවදා කොහොම කවුරු මගෙන් මොනව හැව්වත් මට කියන්න තියෙන උච්චරයි. නිශාන්ත කොහොමද? අද හෙට දවස් දෙකක් අපේ ගින්දර ඉදේ. මොනවා හරි තිබ්බොත් ඉන්ස්පෙක්ටර්මට කතා කරන්නකෝ. මම නිශාන්ත එක්කනි. ඕකේ. Thank you. එහෙනම් අපි ගිහින් එන්න. Right, thank you very much. මගේ දරුවට ඉගැන්නුවේ කඩේ මේ තත්ත්වයට ගෙනාවේ මගේ මහන්සියෙන්. ඔය කාගේවත් උදව් වෙන්නේ නෙමෙයි. අගමැති භූපති මේලඟ ජනපති. අඬ දුන්නු අත අපාකාපු එකේ කොරණකම් බලා හිටපන්. උන්ගේ කැවුතු කණ්ඩෝනේ. දැන් අපි ඉතින් වයසයිනේ. ඕලංගේ තරුණ පරම්පරාව තමයි එන්න ඕනේ මේ ගවේෂණාත්මක මාධ්‍ය වේදින් හැටියට ඉස්සරහට. අපට ලැබෙන ආරංචි වල හැටියටත් මේ හැම ප්‍රශ්නයක් පිටිපස්සෙම ඉන්නේ පතිරාජ. ඒත් ඉතින් අපිට ආරංචි වලට ඇක්ෂන් එකක් ගන්න බෑනේ අනර්ග. අනිත් අතට පතිරාජ වගේ ඡන්දපදනමක් තියෙන මිනිහෙක් ආවට ගියාට හලලා දාන්න පස්සෙකටත් බෑ. ওই මිනිහා මොන පැත්තෙන් ඉල්ලුවත් බැංකුවේ දැම්ම වගේ වැටෙන ඡන්ද ලක්ෂයකට වඩා තියෙනවා. එහෙව් මිනිහෙක්ට පක්ෂයට කරන්න පුළුවන් බලපෑම සුළුපටු නෑ නේද? වෙන තැන්වල වගේ එකෙක් අනිත් පැත්ත ගැහුවොත් පිටිපස්සේ ගෙඩක් දාන්න මේ ආසනයේ අපිට තව එකෙක් ඇත්තෙත් නෑ. අතිරාජ හිමියෙකුට ඔළුව උස්සන්න දුන්නෙත් නෑ. ඒකේ මේ වගේ ප්‍රශ්න ඉස්සරහදී ලොක්කත් අසරණයි. එහෙමයි කියලා අසරණ මිනිසුන්ගේ ජීවිතත් එක්ක යට සෙල්ලම් කරන්න දෙන එකත් සාධාරණ නෑ නේද ගුණරත්න මහත්තයා? ඒ හින්දා තමයි අනර්ග
විසෙන් විස නසන්න අපි අවස්ටැබ්ලිෂ් කරන්නේ. නැම ඉදිරිද අදහස් කරේ පතිරාජ වගේ මිනිහෙක් එක්කලා හැප්පෙන්න පුළුවන් මිනිහෙක් අපි ওই ආසනයට හොය හොයා හිටියේ කියන එක. මෙලිබන් යහගුණින් තව තවත් ඉදිරියට. දැන් කොහමද නා තාත්තේ? පේනන වරදක් නෑ සර්. යාගන්න බැරි තරමට මිනිස්සු මීටින් ලෑස්ති කරනවා. දවසට 60-70ක් විතර දුවන්න පණින්නක් දෙනවා සර්. ඒකට කන්න මොන දෙන්නේ කොහෙන්ද කියලා මන් දන්නේ. අන්න එතනේ තමයි අනා පරිස්සම් වෙන්න ඕනේ. ආවට ගියාට මිනිස්සුත් එක්ක කතා කරන්න යන්න එපා. එන්න කියපාලිට දැන් තංගල යන්නත් එපා. මාතෙන් කී කියයි ඒක තමයි සර්. මං කිට්ටුවෙන් ඉන්න කොල්ල 20ක් විතර මගේ පරිස්සමට ඉන්නවා සර්. ඒගොල්ලෝ මං යන්නේ ඉස්සෙල්ලා ගිහින් ඒ වටපිටාවම ලොකෝට සර්ච් කරනවා. මමත් පණ්ඩිතරත්නට කතා කරලා පොලිස් ගාඩ් එකක් ඇරේන්ජ් කරා සර්. එහෙම බලාගෙන ගියාම නායකතුමා රැති ගාඩ් එකක් ඔයාට තියෙනවද? පහුගිය කාලේ වෙච්ච දේවල් එක්ක එහෙම සිකියුරිටි එකක් ඔයාට තියෙන්නත් ඕනි. කියා දෙන්න ආදරේ තරම් මම අද ඔයාලට එන්න කිව්වෙත් අනිත් ඔක්කොරට ඔයාගේ පරිස්සම ගැන සැලකිලිමත් වෙන්න කියන්න. පෞගියතිකේ අපිට නැත්තටම නැති වෙලා තිබුණු සබාවත් දැන් හිතාගන්න බැරි විදිහට අපේ බලකොටුවක් වීගෙන එනවා. මේක ඔහොමම මහචන්දර ගෙනින වගකීම තියෙන්නේ ඔයාට නර්ග. ඌ අනිවාර්යෙන්ම ඔයාට මේ ලොකු අවස්ථාවක් ගන්නවා. අනිත් ප්‍රශ්න ඔක්කොම අමතක කරලා මේක ගොඩදා ගත්තොත් ඔයා නතර වෙන්නේ මහාචන්දේති හොඳ අමාත්‍යංශයකට අත ගහලා. පැහැදිලිවම නායකතුමාගේ හිතට අල්ලලා ගියොත් ඉතින් අල්ලලා ගියාම තමයි. ට කෝය වෙතින් අලුත්ම සුවඳ වර්ග දෙකක්ම රුපියල් 125ක් පමණයි. මට නම් මුල ඉඳලම තේරුණා බාජියයිගේ කයි කතන්දර ඔක්කොම ඕකට කියලා. ඕගොල්ලෝ මෙහෙට ආවට පස්සේ එයා ගෙදර ගියේ ඉඳා ගන්න ටිකට විතරනේ. අනිත් එක ඉතින් ඔරන් ඔටන් වගේ උදේ නැගිට පෙදුරෙන් කිලුට්ට හිටපු කොල්ලා කොහොමද නාල කරලා කියුට කිරංගා වෙනස් වෙච්ච ලස්සන. ඔයා මෙහෙට නේන්න ඌව ත්‍රිවිල් රස්සාවෙන් එළියට යන්නෙත් නෑ. ඔයා හින්ද කොච්චර මනමාලයට ඇඳද කියවනම් දෙවෙනික ඡන්ද වැඩවලට ගියත් නොයා බැරිකමට යුතුකමට වගේ. කොහොම හරි කමක් නෑ. කාට කාට හරි කොහොම කොහොම හරි හරියනවා නම් එච්චර. ඇත්තමයි එයා ඔයත් එක්ක හැපි හැපි හිටිය හැටියට මං හිතුවේ යාගෙත ඔයා ගැන මොකක් හරි තියෙනවා. පව් කතා කියන්න එපා බං. ඌයිමා එකබරේ නොහිටපු එක විතරයි. එහෙම හිතන් හිටපුන් ගැනද සහෝදරකයක් වුමා කූට මං ගැන තියෙනවා. අනේ මත්ත ඔය කොච්චර කිව්වත් මං නම් හිතන්නේ භාෂාවයි අංකල්ට ඔය වගේ කතාවක් කිව්වා කියලා. එහෙම එකක් කිව්වා හරි නොකිව්වා හරි මොකක්ම හරි දෙයක් දැනුණා හින්දෙන් තාත්තා එහෙම කතාවක් කියන්නේ. හරි දනනත් ඉතින් ඔය වගේ ලොකු කතාවක් කියයිද ආවට ගියාට වඳින්න හනවා කියන්නේ සෙල්ලම් වැඩක්ද? ඒක තමයි මැට්ටි කියන්නේ. එහෙම මොකක්ම හරි ලොකු දෙයක් උන් නැත්තම් තාත්තා ඔහොම කතාවක් කියන්නේ නැහනේ. ඌ හොඳටම දන්නවනේ අද අපි දවල් වෙනකම් ගෙදර නැහැ කියලා.
ඒ දෙන දෙනත් බබා වගේ මෙහෙට ආවේ අපි නැති අතරේ තාත්තට ඔක් කියලා යන්නනේ. බලට ආරංචි දසෙද්දී කර්මයක්ද බං මේක? ඔබට කියන්න දෙයක් තියෙනවනේ සාසුද්දෙන් සිංහලෙන් කියන්න. එහෙම නැත්නම් මෙතන ඵලයන් යන වද නොදී. එතකොට ලීකා ලොකු කොල්ලා කෙල්ලට වැච්ච දේ බලදන්නේ. සමට හිත කර බවට විශේෂඥ වෛද්‍යවරුන් විසින් සහතික කළ නව බේබි ශර්මි ඩයපර්ස්. කොච්චර වුණත් ඒ වේලප උඹලගේ කෙල්ල බඳින්නේද පොකොල්ලන්නේ බං. ඒව එකේ ලාවටවත් උගේ දුක සැප දෙක බලා දැනගෙන ඉන්න එපාය. ඒකනේ මනුස්සකම. උඹ බඹ පිරිමේ කුණ නම් මම මේ වෙනකොට උඹේ කට කැඩෙන්න ගහලා ඉරේ. ඒක හැබැයි. වාසනාව තුඹරේ දෙබණියම දෙක අඳින ගෑණියෙක් කුණේ. හිරගේ වල් හතක යනුනත් මේ ගෑණිය ගහලා පන්නන්න ඕනේ අප්පා. පිස්සු දනේ. ඔහොම කතාද ඔය ගෑණි කිව්වේ? කෙල්ලන්ට හඳුන්වා දෙන කලින් ටීන් සෝප් දැන් රුපියල් 90කට. මෙයා එහෙම කිව්වට එකපාර අහන්න යන්න එපා. පොඩ්ඩක් ඉන්න. කෝල් කරලා බලලිමු. එකපාරට බැරිනම් දෙපාරකට අහන්න. දැන් එතන ආණ්ඩුවේ රාජකාරි කොල්ලහක් වෙලා මිනිහත් ගෙනහිල්ල මෝචන් ලෙලු. අන් එහෙමයි උඹලගේ නෑ උඹලට සලකන්නේ. දැන් ඔය වෙච්ච දේ වෙච්ච හැටියට සහසුද්ධියෙන් දැනගන්න ඕන. ඕන් ඔහම බාඩි වෙල්ලකෝ. ජුවන් ගියා කියලා ඔය විස්තරය උඹලට කියන්න එක මේ වෙනකොට වත්තේ නෑ. මැරිච්ච ගෑණි මරපු මිනිහයි කෙල්ලයි ඇරෙනකොට ඒ විස්තරය සහසුද්ධියෙන් දන්න කෙනෙක් ඉන්නවනේ. ඒ මං එන්නේ අදාළ තැන් වලින් විස්තරත් අහගෙන බණ්ඩාර මහත්තයාගෙන් පොලිසිය කතන්දරෙත් අහගෙන. අමක දව කියන හැටියට මේ මහත්තයා වැතුල්ට දාන සයිස් එකද සෙ තියෙන්නේ? නැනස ඔ නැති වෙලා ඉන්නේ අපේ අයියා පැටලිලා ඉන්න කෙල්ලගේ අම්මා. එනතු වෙන ප්‍රශ්නයක් නෙමෙයි. ඔව් පතිරාජත් එක්කත් පොඩි එහෙම කතන්දරයක් තිබුණා. හැබැයි ඒකට යාව මේ මහත්තයර මරණ නම් මරන්න තිබුණේ මීට කාලයකට ඉස්සර. මොකද නැන්දි උනේ? මේ මන්දබා. ඔයත් එහෙ ගියා කියලා ඔගොල්ලෝ යාචි කිව්වා. යාද ගින්න දුන්නේ? යන්නනේ ගියේ මේ අසප්පුරුසේ මාව නවත්ත ගත්තනේ. නැස එන වැදගත් මිනිස්සේ. කාලයක් රට හිටි. ඉල්ලම් ගන්න වගේ මේ මිනිස්සු මේ වෙලාවේ මේ ආවා. ඔව් සර් කාලෙකට ඉස්සෙල්ලා මේ කැම්පස් එක ලෙක්චර් කෙනෙක්. මට හිතෙන හැටියට සර් ඒක ඇතුලේ වෙන කේස් එකක් තියෙනවා.
මොකද්ද ලුකා ඇත්තටම වෙලා තියෙන්නේ? වෙලා තියෙන්නේද? රෑ මොකක් හරි සමතියේ කේස් එකට ජෝඩුව පහින් බස් වෙලා තියෙන්නේ. මේ හැය වෙලාවේ දෙන්නව දෙපැත්තට කරලා වැඩේ පොඩි බැලන්ස් එකක් ගන්න. පස්සේ රෑ එකට දෙකට වගේ තුන් දෙනා තුනට කැඩලා නිදාගන්න. ඒ නිදාගෙන පෑයක් පෑයක් යන්න හම්බුන්නේ නැහැ. මුළු ඒරියා එකෙම කරන්ට් එක ගියා. ඒ කරන්ට් එක ගියපු වෙලාවේ නිහලගේ තාත්තට හිතුණා අම්මා කොහොම හරි කූද්දලා අර ප්‍රශ්නේ ආයේ කතා කරලා කන්ටිනියු කරන්න. මිනිහා නේහටවත් අඟවන්නේ නැතුව ෂේප් එකේ ගියා කියහන්කො නෝනාගේ කාමරේට. හරි ඒ ගිහින් මූ තට්ටු කළා කොහොම හරි ගෑණිව හැරවගත්තා. ඒ තට්ටුව හින්දාද මන්දා ගෑණි හිතුවා මෙයා කාමේ මහපාන්දර ආයෙ මොකක් හරි වෙන කාරණාවකට කියලා. ඊට පස්සේ ගෑණි ගණන් උස්සලා සද්දි දැම්. මේ සද්දි නේහට හේයි කියන බයට මහත්යන් නෝනාගේ කට තද කරගත්තා. නෝනා තැරියේ නෑ. කට බේරගන්න පොරබෙද්දා. අන්න ඒ වෙලාවේ මහත්යට නෝනාගෙන් පාරක් දෙකක් වැදුනා. ඒ ගහපු පාර නරක තැනකට වැදිච්ච ඉඳද මන්දා කිපිච්ච මහත්යා. ඇත්තලෑරිය කියහන්කො නෝනට පයින් එකක්. කියා දෙන්න ආදරේ තරම් මේ වත්තේ මන් දන්න එක හිතක් තියෙන හිත හොඳම කොල්ලා බාචි අයියා. එහෙම එක්කෙනෙක්ගෙන් මෙහෙම යෝජනාවක් ආවා කියන්නේ ඔයාට ආයේ දිනන දෙයක් නැහැ කියන එක සම්බන්ධයෙන්. කියන්නේ නම් පඩිපෙළෙන් වැටිලා කියලා. හැබැයි සමහර උනේහාගේ තාත්තගේ පිටින් තියලත් එක එක කතා කියනවලු. ආයුබෝවන්. වණක්කම්. අස්සලාමු අලයිකුම්. මගේ ආදරණීය රටවැසියනි. අපේ රට අද පත් වෙලා තියෙන ඉරණම පිළිබඳව මම ඔබට අමුතුවෙන් කියන්නට අවශ්‍ය නැහැ. රටේ මිනිස්සුන්ට බරක් නැති ඉතාම පොඩි කැබිනට්යක් හදන්න අපිට පුළුවන් වුණා. රටක් කොහෙද තියෙන්නේ බොම්බක්? දේශපාලන සාපේ නවත්තලා මට මගේ ඇස් දෙක තියාගන්න. සිරිවර්ධන වන මම ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රයේ දේශපාලනයත් හොඳට දන්නවා. ද්වේෂය පාලනය කරගන්නත් හොඳට දන්නවා. මේ මැස්සා සෑම සතියේ දිනකම රාත්‍රී 9:00ට